ඔව් අද මා ජනිතුයි වෙනසකටත් එක්ක පොඩ්ඩක් මේ දෙහිවල ෆිට්නස් ෆැක්ටරි එකේ රූෆ් ටොප් එකට ඇවිල්ලා තියෙන ජිම් එකේ. ඉතින් උගලම බලනවා ඇති හරියට මම දැන් පහු වේගෙන එන ටයිම් එකේ ඉර බෑගෙන යන ටයිම් එකේ මා ජනිතුයි මේ දැන් එළියට ඇවිල්ලා ජනිත් මම හිතන්නේ පොඩ්ඩක් මට වෙනස් මොකක් හරි දෙයක් තමයි දෙන්න යන්නේ. මොකද මේ දවස් ටිකේම අපි වර්ක්අවුට්ස් ඔයගලන්ට පෙන්න මොනාද කරේ කියලා. ඇයි ජනිත් අද ඔයා වෙනස් එකකට යන තීරණය කරේ සහ ඇයි කියන්නේ දැන් ඩේලි අපි අනිවාර්යෙන්ම මේ මොනවද ස්ට්‍රෙචින් අරව මේවා අත්‍යවශ්‍යමයිද කරන්න නැත්නම් මොනවද මේකින් වෙන හානි ඒව ටිකක් අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. ඔව් ඇත්තටම ස්ට්‍රෙචින් කරන්න ඕනේ අනිවාර්යෙන් වර්කවුට් එකක් ඉවර වෙලා පුළුවන් නම් විනාඩි 15ක්වත් අඩුම තරමේ ස්ට්‍රෙචින් එකක් කරන්න ඕනේ කරන මසල් එකට. මොකද අපි වර්කවුට් කරන මසල් එක තුවාල වුණාට පස්සේ ඒක රිලැක්ස් කරගන්න අනිවාර්යෙන් ස්ට්‍රෙචින් කරන්න ඕනේ. එහෙම නැතිවොත් ඒ මසල් එක තද වෙනවා. ඉතින් හොඳම දේ තමයි වර්කවුට් එකකින් පස්සේ විනාඩි 15ක් හෝ 10ක් පුළුවන් විදියට ස්ට්‍රෙචින් කරන එක. අපි අද බලමු කොහොමද ස්ට්‍රෙචින් ටිකක් කරන්න කියලා. ඔව් එහෙනම් බලමු ජනිත් මට කියලා දෙයි කොහොමද ස්ට්‍රෙචින් කරන්න කියලා. අපි බලමු එතකොට ඕගොල්ලන්ටත් පුළුවන් මාත් එක්ක gedirin දගෙන මේක කරන්න. රයිට්. පටන් ගමුද අපි. හරි. චලින් හිටගන්න. මේ පැත්තට. හරි. රයිට් ඕනි. ස්ට්‍රෙච් කරන්න බෙල්ල වගේ මේ මූඩට තල්ලු කරන්න අද්ද. රයිට්. ඕම මෙන්න පල්ලයට. හොඳට පල්ලයට අදින්න බෙල්ල. රයිට්. සයිඩ්ස්. චේන්ජ් මේ පැත්ත. මේ වදින්න හොඳට මේ පැත්ත. සමහර විට අපි හරියටම මේ වර්කවුට් කරලා ජනිත් මේවා කරන්න තුනම දුර කෙන්ද පෙරලෙන්න ඒ වගේ පොඩි ආබාධ මසල්ස් අද වෙන්න ඒ වගේ එන්නේ සාමාන්‍යයෙන් හරියට ස්ට්‍රෙචින් නැති වුණාමනේ සාමාන්‍යයෙන් කියන්නේ අපි වර්කවුට් පටන් ගන්න කලින් ස්ට්‍රෙචින් කරන්න අත්‍යවශ්‍යයි බුදු මම පෙරලා ස්ට්‍රෙචින් කරනවා ලොකු වර නෙමෙයි ලා වර්කවුට් එකෙන් පස්සේ තමයි හොඳට කරන්න ඕනනේ රයිට් මෙතත ගේන්න සහ මං හිතන්නේ ස්ට්‍රෙචින් අපි හරිය ආකාරව කරොත් අපිට පහුවදාට එහෙම ලොකුවට අර රිදීමේ එහෙම එහෙම එන්නේ නැහැ මසල් එක හරි ගන්න තියෙනවා. එතකොට ඕගොල්ලන්ට දවසක් කර සමහර දාට කියනවා ජිම් එන්න කියලා එහෙම ප්‍රශ්නමකුත් ඇති වෙන්නේ නැහැ. මම හිතන්නේ හරියට ස්ට්‍රෙචින් හරිය ආකාරව ඕගොල්ලෝ කරගත්තොත් ස්ට්‍රෙචින් කියන්නේ මම හිතන්නේ අත්‍යවශ්‍යම දෙයක්. ඒ කියන්නේ නිවැරදිව ඕගොල්ලෝ ස්ට්‍රෙචින් කරන්න ඉගෙන ගන්න. රයිට් අපි දැන් කකුල් දෙක ස්ට්‍රෙච් කරගමු. මෙතනින් අත තියාගන්න. මේ වදින් හිමීට උඩට. මේක ඇදලා තප්පර 10ක් තප්පර 15ක් අල්ලන් ඉන්න මසල් එක. රයිට්. ඊට පස්සේ අපි ආවෙ මුදිග ඇරියා සයිඩ් එකට ගත්තා. එන්න මෙහෙම. රයිට්. ඒකත් ඒ විදිහටම තප්පර 15ක් විතර අල්ලගෙන. රයිට්. එයාව මායි එහෙමම ගන්නවා පිටිපස්සට. ඊට පස්සේ මෙන්න මේ පැතර. වගේ මේ ඉස්සරහා ෆ්‍රන්ට් එක. ස්ට්‍රෙච් කරා රයිට් ඔය විදිහම කරා නම් කකුල් සංස්කෘතිකේ වෙරි ගුඩ් රයිට් යාව හිම වහර වල ගන්න මේ බෙතර් එහෙමයි චේන්ජ් ඔගොල්ලෝ පිළිවසර හොඳරදී ඔව් දැන් මැට් එකක් යූස් කරලා ස්ට්‍රෙචින් ටිකක් තමයි අද ජනිත් අපිට කියලා දෙන්නේ කොහොමද කරගන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට ගෙදර ඉඳගෙන ජිම් එන්න බැරි අයට ගොඩක් වෙලාවට මම හිතනවා මේක ඔයගොල්ලන්ට බලාගෙන කරන්න පුළුවන් ඔයගොල්ලොත් ගෙදර ඉන්නකොට. ඉතින් අපි ජනිත්ගෙන් දැනගමු කොහොමද එයා මට මේ වර්කවුට් එක කරන්න උදව් වෙන්නේ කියලා දෙන්නේ කොහොමද කියලා අපි බලමු. එන්න ජනිත්. රයිට්. ඔව් මම දැන් කියන්න යන්නේ හැමෝටම ජිම් එකට එන්න බෑනේ. ජිම් එකට නැතුව ගෙදර ඉඳගෙන හරිය තමන්ට තනියෙන් ස්ට්‍රෙචින් කරගන්න පුළුවන් විදියක්. හැලවෙන්නකෝ. හැලවෙලා කකුල් දෙක නවා ගන්න උඩට. ඔව්. ගනිස් දෙක නවා ගන්න. උඩටම ගන්න. එතන.
කල්ලමග ලින්ක එතන තියලා අද්ද ගල්ල ගන්න මේකෙන්ද හරි අද්දකින් හොඳට අදින්න පිටිපස්සට කකුල් දෙක සම්පූර්ණදි තව ආදි හොඳට බ්‍රීත් අවුට් කරා නයිස් රයිට් ඕක කොහොමම තියලා අද්දෙක් ගන්න දෙපැත්තට මෙහෙම තියලා දැන් හිප් එකෙන් කකුල් දෙක මෙන්න මේ පැත්තට යවන්න මෙහෙම තියලා එතනින් මෙන්න මේව හොඳට බ්‍රීත් අවුට් කරන්න ඕම කකුල් දෙක තියලා රයිට් ගුඩ් Nice. Oh, with them again, then I pet the couple. Slow. Nice. And a killing tea again. On the eye. Right. Then some puna couple the garden. Killing. Right. Eka kaula gun noted. Right. Killing. Right. Add the gadin method. Dog. Degamadin. Then we have on the distress current name passer. And name on the ruddy. Right. Make us a man and gather in the golden tani and caranapulang exercise. Stretching neck. හොඳට අදි මේකෙන් වර්ක් වෙන්නේ මෙන්න මේ මසල් එක හැම්ස්ට්‍රින් මසල් එක ස්ට්‍රෙච් වෙන්නේ අල්ලගෙන තද කරලා ඇයි අමාරු රයිට් දැන් අනිත් කකුල ගන්න මේ විදියටම හොඳට අදි මේ හරි නත්නම් දැන් මෙයා වදින හොඳට පිටිපස්ස අපි මේ ස්ට්‍රෙච් කරන්නේ මෙන්න මේ මසල් එක හොනේ මෙන්න මෙයා කාඩ වර්ක් කරන තේනවද මසල් එක ගුඩ් Right, kakul deka digari nomam. Then oya homam indaga. Right, kakul deka digari nisarat. Digarla, okay, addega genalla. Me avallan try karanna, nee eka nawanna bae. Hari? Try karanna, then nisarat. Anna right, alla. Very good. Then oya koida boy me therin. Stretch enne koida. Right, me line ekai, calf muscle ekai, sambula me angle tika, meken wallala, hondara meya wadi. Allala. තප්පර 15ක් විතර ඔය වගේ හැම එකක්ම තප්පර 15ක් තප්පර 10ක් අතර කෝල් කරගෙන ඉන්න ඕනේ අල්ලලා. රයිට්. රයිට්. දැන් එක කකුලක් නවන්න. අන්න හරි. ඒක නවල මෙයා මේ විදිහට මෙතෙන් තියාගත්තා. මම මෙහෙම තියාගත්තා. දැන් මේ අත් දෙකෙන් මෙන්න ඕනේ මෙයා ගාවට. මේ දෙකම අල්ල රයිට්. Very good. දැන් ඔහොම අනිත් පැත්තට ඒ විදිහට මාරු කර. Right. හොඳට ස්ට්‍රෙච් කරන කකුල්. Nice. Good. Right. දැන් ඔහොම ඔය අනිත් පැත්තට ඇරලා දිමෙල වෙන්න. No. Right. ඇලවෙලා ඔයාගේ අද්දක ගේන චෙස් ලෙවල් එකට හරි ඩවුන් නේ සම්පූර්ණ ඩවුන් ඩවුන් ගිහිල්ලා මම මෙතන අද්දක තියාගා රයිට් ඔතන ඉඳගෙන අද්දකට වේට් එක දීලා මෙයා උඩට ප්‍රෙස් කරා අන්න රයිට් රයිට් ඒ වගේ කරන්නේ සෙට් පහක් විතර ආයි පල්ලයට යන්න රයිට් ආයි උඩට ගුඩ් ආයන් පල්ලයට ආයන් උඩට Good. Another one. Okay. ඔව් මා ජනිතුයි අද වෙනසකටත් එක්ක මම හිතන්නේ දෙහිවල ෆිට්නස් ෆැක්ටරි එකේ රූෆ් ටොප් එකේ තමයි ඉන්නේ. ඉතින් අද ජනිත් මට ස්ට්‍රෙචින් ටිකක් තමයි කරලා පෙන්නුවේ කොහොමද කරන්න කියලා. යාම රුඳ වුණේ ස්ට්‍රෙචින් කොහොමද හරි ආකාරව කරන්න කියලා. මම හිතන්නේ ගොඩක් වෙලාවට ස්ට්‍රෙචින් කරනකොට මම හිතන්නේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඉද්දි කරන එක හොඳයි කියලා මට හිතුණා. මොකද අපි උනත් ගෙදරදී සමහර වෙලාවට දන්නේ හරි ටෙක්නික් එකට කොහොමද කරගන්න කියලා. ස්ට්‍රෙචින් මේන්ලි මම හිතන්නේ ජනිත් අපේ වර්කවුට් එකට අත්‍යවශ්‍ය දෙයක්. අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි. මොකද ස්ට්‍රෙචින් අනිවාර්යෙන් කරන්න ඕනේ වර්කවුට් එකෙන් පස්සේ. මොකද නැත්තම් මසල් තදවීමක් වුණොත් එම අපි සාමාන්‍ය වර්කවුට් එක කරලා ඉවරලා ස්ට්‍රෙච් නොකර ගියොත් එම අපිට ඒක බලපානවා. ඊට පස්වෙන් දාන එතකොට කොයි හරි අපිට පේන් එකක් එන්න පුළුවන්, කැක්කුමක් එන්න පුළුවන්. අපි දවස ගානේ වර්කවුට් එකක් කරලා ඉවරලා ඒ මසල් එකට ස්ට්‍රෙච් කරලා ඉවරලා ඒක රිලැක්ස් කරගත්තොත් අපිට ඉන්ජෙක්ට් නැතුව හොඳට වර්කවුට් එකක් කරලා මේ නිරෝගීමත් ලයිෆ් ස්ටයිල් එකක් ගෙවන්න පුළුවන්. ඔව් ඕගොල්ලන්ටත් පුළුවන්. මයි බඩි
ෆිට් විත් ටීනා YouTube channel එක subscribe කරන්න අනිවාර්යෙන්ම. ඔයගොල්ලෝ දැන් හැමදාම ඔයගොල්ලන්ට මගේ වගේම තව ආටිස්ට් ලාගේ මේ වගේ ලස්සන videos ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් හැමදාම එකතු වෙලා ඉන්න my buddy YouTube channel එකත් එක්ක ඒක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ජනිත් බොහොම ස්තුතියි අද මට මේ workout සියලු දේ හරියාකාරව නිවැරදිව කරගන්න මට ඔයා ගොඩක් help එකක් දුන්නා. ඉතින් මං හිතනවා මට ඒ කරන වෙලාවේ ටිකක් අමාරු වුණාට දැන් හිත අනිද්ද මොකද මං හරියට stretching කියන දේ ජනිත් මගේ ළඟ ඉඳගෙනම කොහොමද කරන්න කියලා මට කියලා දුන්නා. ඉතින් ඔයා ගොඩක් ස්තුතියි. ඔයගොල්ලොන් උත් මේ වගේ ලස්සන තව videos බලන්න ඕන my buddy app එකත් එක්ක එකතු වෙලා ඉන්න.